සිදීම දැනගන්න ලැබුණේ අපේඇැල්සි ඉන්දියාවේ ොවි ැල්ෙන් පිඩාාවවිදින ප්‍රධනම් රට බවට ඉන්දාව පත්වය අසාන. දිනකට ජීවිත දහස් ගණනින් බිලිගන්නන්නේ ආගම් කළ මලබේද පවා පැත්තකට දමින්ම්බ ඔබාප දන්නාකරුණ. ලොබම කම්පාකරමින් මොනිකාන්නම් වෛද්‍යවරිය සමාජජාලයට වීඩියෝය මුදාහරිය. ඒ කොවි රෝගය හේතුයෙන් තරුණියකගේ වියෝවක් සම්බන්ධව. අවුරතු තිහක් වය සිති තරුණක් වන ඇෑනමේ ශ්‍රති. ඇය ගියමස තුන්වෙනි රෝහට ඇතුළත් වනන්නේේ කොවිට රෝගගේ වැදීම. න්න දහය කොයිටත් මාරය සමඟ සටන්කර යට මුල්ලවස්ථාවේ ඇඳල්ලබාගැනීම නොහැක වුණත් අවසාන මොහොතේදී යට දැඩිසත්කාරය එකේ ඇඳක් ලබුණේ මගේ වාසනාවට කියලා සිතෙන්නට ඇති. මෙම වෛද්‍යවරිය දැඩිසත්කාරය එකකට පැමිණෙන්නේ තම රෝගීන්ට ප්‍රතිකාර කිරීම අරමුණි. නමුත් ඇය පුදුමයට පත්කරමින් සිදුවීමක් දැක්ක. ඒ ශ්‍රතිනම් තරුණියක සංගීතයට සවන්ධන ආකාරය. වෛද්‍යවරය ඇයට ලඟුණා සමගම එම තරුණය වෛද්‍යවරේගේ හදවත කම්පා කරමින් ඉල්ලීමක් සිදුකර ියර් සිින්දගේ චිත්‍රපටයේේ ලවූ සසිදගේ ගීත අනීමට හන්න දෙන්න. මේ ඇගේ අවසන් එල්ලීම කිය කවුරුත් තන්න නැතුව ඇති. වෛද්‍යවරිය ඇගේ එල්ලීම ඉටු කරන්න දෙපාරක් කිතුවෙන. ඒ තරුණිය ගීතය රසවවින්දේ අත්පා සොලවමින් බව වෛද්‍යවරිය තවදුරටත් ප්‍රකාශරය ඇගේ දෙනතර පවා කඳුලක් එක් කරමින්. අවුරුදු පහක කුඩා දරුවක සිටනෑ එක්දර්මක් බවටත් වාර්තා වෙනවා. එම සිදුවීම සිදුවීත් දින කහිපෙකට පසු ඇය මෙලොවින් සමුගනී කිය වෛද්‍යවරියස් නොසිතන්න ඇති. නමුත්තෑ සමුගත්තේ මුළු ලෝම කම්පාකරෝමින්. වෛද්‍යවරිය අවසානයේ පවසා සිටියේ අවසාන හුස්ම හිලනතුරු තම සිතුවිලි ධනාත්මකව තබා ගැනීම සඳහක් ශක්තිය ගන්න ආත්ම ක්තිය ගන්න කියලායි. මේ සිදුවීම ගැන ඔබට හිතන දෙේ අපට කියන්න. මෙවැනි වීඩියෝකින් නවත හමුයුම්. එතක් ඔබ සැමට සුබ දවසා.